විශේෂයෙන්ම දැන් අපි දැක්කා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ අපේක්ෂකතුමා මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. අලුත් මෙල්බන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක්. එයා උතුරේ සංචාරයකට ගිහිල්ලා ඒ සංචාරයේදී එයා ද්‍රවිඩ ධනස්ථාවට අදහස් දක්වනකොට එයා කියනවා එක කතාවක්. ජාතික ජනබලවේගයේ ජනාධිපතිවන දකුණේ ඡන්ද ලක්ෂ ගණනින් ජයග්‍රහණය කරන බැවින් එම වෙනසට එරෙහිවුවන් වශයෙන් හංවඩු නොගැසෙන ලෙස එයා ජනතාවට කියනවා කියලා. ඕ ද්‍රවිඩ ජනතාවට කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අදහසට එරෙහිව යන්න එපා. එරෙහි ඌවන්සේ හංවඩු ගහගන්න එපා කියලා කියනවා. අනිත් පැත්තෙන් එයා කාට විරුද්ධෝද මේ සජිත් ප්‍රේමදාසට ඡන්ද දෙන්න කියන්නේ කියලා තමිල්ලාර සුකච්චි තීන්දුව ගැන විවේචනය කරනවා. අභියෝග කරනවා. එතකොට ඒක යම්කිසි ආකාරයේ තර්ජනාත්මකව පණිවිඩයක් එයා උතුරේ ජනතාවට ලබා දෙනවා. ඒ කියන්නේ උතුරේ ජනතාව අපි එක්ක එකතු වුණේ නැත්තම් ඕගොල්ලෝ මේ විදියට හංවඩු ගැසෙනවා. ඕගොල්ලෝ මේ විදිය කට්ටියක් කියලා දකුණේ මිනිස්සු හිතනවා. එහෙම ඉඩ තියන්න එපා කියලා කියනවා. ඒක එක පැත්තකින් යම්කිසි ආකාරයේ තර්ජනාත්මකව ඒ ජනතාව වෙත එල්ල කරපු ප්‍රකාශයක් හැටියට අපි දකිනවා. ඒක අපි දැඩිව හෙලා දකිනවා ඒ ප්‍රකාශය. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගවලට විරුද්ධයි. ඒක තමයි අපි කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ තවම වෙනස් වෙලා නැහැයි කියන එක. එතකොට ඒගොල්ලෝ මේ කියන ප්‍රකාශය එක පැත්තකින් එක ජනකොටසකට යම්කිසි ආකාරයේ බලපෑමක් කරන්න හා ඒ ජනකොටසට දකුණ දිහා බලලා තීන්දුව ගන්න කියලා යම්කිසි ආකාරයේ බලපෑමක් හා තර්ජනාත්මක ස්වරූපයෙන් කළපු ප්‍රකාශයක්. එවැනි ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදය පිළිපදින මං හිතන්නේ නැහැ කවුරුවත් අනුමත කරයි කියලා. මොකද තමිල් අරසු පක්ෂය තීන්දුව කළේ මේ රටේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රධාන පක්ෂය වන සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දෙන්න තමයි තමිල් අරසු පක්ෂය තීන්දුව කළේ. මොකද ඒකේ තියෙන වරද? සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි ප්‍රතිපත්ති ප්‍රකාශවල සඳහන් කරලා තියෙන්නේ උතුරු නැගෙනහිර ජාතික ප්‍රශ්නය වෙනුවෙන් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා. අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒක නෑ. ඒක අයින් කරගෙන. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශෙත් නෑ. සමග ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විතරයි ඒක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එහෙම තිබිද්දි උතුරේ ජනතාව තමන්ගේ තිබෙන ගැටලු निराකරණය හා තමන් අවුරුදු 35කට ආසන්න කාලයකට යුද්ධයක වෙලිලා ඉඳලා ඒකේ මිදී එක්සත් ශ්‍රී ලංකාවක් ඇතුලේ ඒකීය ශ්‍රී ලංකාවක් ඇතුලේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරය ගොඩනගන කියන යම් කිසි ආකාරයේ ආයාචනයක් ආ මැතිවරණ ලියවිල්ල තුල යම් පොරොන්දුවක් ලබා දීලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි. ඉතින් ඒ සජිත් ප්‍රේමදාසර නොදී වෙන කාට දෙන්නද? අනුර කුමාර උතුරට ගිය ගමන් තමයි 13 වෙනි සංශෝධනය කතා කළේ දැන් මාසිකට කලින්. 88 89 පළාත් සභා ගේනකොට රට බෙදනවා රට කඩනවා මේ රට වෙන් කරන්න යන්නේ මේ කියලා ඒකට විරුද්ධව විශාල අරගලයක් කරලා මේ රටේ ජාතික ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකින් විසඳනවට විරුද්ධව කතා කළේ. එහෙම කතා කරපු මිනිස්සු මේ අද ඇවිල්ලා වෙන දෙයක් කියනවා. ඒ අඩුම ගානේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයකවත් උතුරු දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් මොකද්ද විසඳුම කියලා ඒගොල්ලන්ට දාගන්න බෑ. ඒක දාගන්න බැරුව ඒගොල්ලෝ කියනවා තමිල් අරසු කච්චිය පක්ෂය සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්න ගත්ත තීන්දුව ඒක හෙලා දැකලා ඒක විවේචනයට ලක් කරනවා. තර්ජනාත්මකව. මොකද්ද මේ දේශපාලනය? සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා කියන්නේ මේ දකුණේ සිංහල බෞද්ධ සමගි ජන බලවේගයේ ප්‍රධාන නායකයා. ඉතින් උතුරු නැගෙනහිර ඉන්න ඒ ජනතාවත් එකතු කරගෙන යන්න ඕනේ කියලා කල්පනා කරන දේශපාලන පක්ෂයක්. ඒ ජනතාවත් ශ්‍රී ලාංකික ඓඩෙන්ටිටි එක තුල අනන්‍යතාවය තුල එකතු කරගෙන මේ ජාතික ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් ලබා දෙන්න ඕනේ කියලා
කාලයක් තිස්සේ ඉඳන් ඒක වෙනුවෙන් පෙනී හිටින ඒක වෙනුවෙන් කතා කරන දේශපාලන නායකයෙක්. ඉතින් සජිත් ප්‍රේමදාසට සහයෝගය දුන්නම මොකද්ද තියෙන ගැටලුව දෙමළ ජනතාව? අපිට තේරෙන්නේ නැහැ අනුර කුමාර මොකද්ද මේ කියන්නේ කියලා. මොකද එයා කියන්නේ? එයා කොහොමද කියන්නේ දසදහස් සංඛ්‍යාවේ දකුණේ තියෙන එයාට විතරයි සහයෝගය කියලා? සමගි ජන බලවේගයට දකුණු පළාත්වල දසදහස් ගණනින් සහයෝගය තියෙනවා. ඒ තියෙන හින්දා තමයි උතුරේ ජනතාව දන්නවා ජයග්‍රහණය කරන්න යන අපේක්ෂකයා කවුද කියලා. තමන්ගේ ඡන්දය ජයග්‍රහණය කරන අපේක්ෂකයා වෙනුවෙන් පාවිච්චි කරන්න තමයි උතුරේ ඉන්න තමිල් අරසු කච්චිය මේ පණිවිඩය ලබා දුන්නේ. ඒ හින්දා සජිත් ප්‍රේමදාස මහත්තුමා තමයි දකුණේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්න යන අපේක්ෂකයා කියන එක උතුරේ ජනතාව අද ඒක පිළි අරගෙන තියෙනවා. ඒ පිළිගත්ත හින්දා තමයි තමිල් අරසු කච්චි පක්ෂය තීන්දු කළේ සජිත් ප්‍රේමදාස මහත්තුමාව ජයග්‍රහණය කිරීම තුළ තමන්ගේ ප්‍රශ්නවලට සාධාරණත්වයක් ඉෂ්ට වෙයි කියන එක යම් බලාපොරොත්තුවක් අදිෂ්ඨානයක් ඔවුන්ගේ සිත්වල තියෙනවා. මොකද සජිත් ප්‍රේමදාස මහත්තුමා පෞගේ කාලේ පුරාම උතුරු නැගෙනහිර ඒ ප්‍රශ්න වෙනුවෙන් ඔහු ගත්තා වූ ක්‍රියාමාර්ග හා ඔහුගේ අදහස ඔහු පැහැදිලිව නිවැරදිව 2019 මැතිවරණෙදිත් කිව්වා 2024 මැතිවරණෙත් කියලා තියෙනවා. ඒ හින්දා අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාට මෙවැනි දේවල් කිරීම තුළ නැවත නැවත මේ දාචීන් අතර සැකය අවිශ්වාසය ගැටලු ඇති කරන්න එපා කියලා අපි වන්ර කුමාර දිසානායකට කියන්න කැමැති. මේ රටේ කාවත් කොන් කරන්න හදන්න එපා. මේ රටේ කාවත් කොන් කරලා තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න හදන්න එපා. ඒ වගේම ඔබතුමා හරිනම් ගිහිලා උතුරේ ජනතාවට ආයාචනා කරන්න ඕන අපි එකතු වෙන්න කියලා. ඒ ආයාචනය නොකර අපි බලයට එනවා. අපිට ඡන්දෙ දෙන්න ඕනේ. අපිට ඡන්දෙ දුන්නේ නැත්නම් තමුන්නාන්සලාට ගැන මේම තමයි හිතන්නේ කියන එක. ඒක තර්ජනාත්මක හා ඒක ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන පුද්ගලයෙක්ට හොඳ ගති ලක්ෂණයක් නෙමෙයි කියන එක මම කියන්න කැමතියි.